वर्षा दुरकतने असलट गोस विमुतकी जंगम दुरकतने अंके भी विदिली वेगिनी अक्के किल्ला आवद अक्के ओ तमा कथा करनट पेरेसे असद्य ඇයට ඇඬෙන්නට ආවේ ඌසේ අසන්නට ඇත්තේ දුරකතනේ අංකය සටහන් වීම නිසා මේදා කතා කරනවායයි සිතාය කිල්ලා ආවා වයිෂා බින්දුනෝ ආදර්බර හඬින් කීවාය ඔබ නැතුව පාළුවෙන් හිටියේ කිල්ලේ ඕ කීවේ පපුවම හිස් කරමිනි අපිට පාළු නෑ එතකොට අපිට දුක නෑ ඉක්මනට බුක් ෂොප් එකට එන්න ආවොත් මොනවද දෙන්නේ ඇය වෘතල් හඬින් නැලවෙමින් ඇසුවාය අර නුවරෙලියේදී පැය කාලක් විතර එකක් දුන්නේ අර මගේ තොලත් හැපුණේ එතකොට ඒ රෙකෝඩ් එක කඩලා එකක් දෙන්න වාෂා දෙනිත් කෙවෙනි ඇඟිලි තුඩෙන් පිස්සදා ගත්තාය කාලා නෙමෙයි නේද ඉන්නේ ඔයා නැතුව වතුර ටිකක්වත් උගරෙන් පහළට යන්නේ නැහැ නංගි මටත් නැහැ කන්න එපා මං අක්කත් එක්ක කතා කරලා ඉක්මනට එන්නම් අර අලුත් බඩු ටික ඕඩර් කළාද? ශ්‍රීදාට කතා කළාම කිව්වා පොත් ගොඩක් ඉවරයි කියලා. ඔබම ඇවිත් කරපන්. මං ඔබ නැතුව අංශභාගය හදන මිනිහෙක් වගේ. හරි හරි. බුදු සරණයි. ඉක්මනට එන්න. වයිෂා දුර්ගතනේ දබා යලිත් ගත්තේ ධනසිරිටේ. ධනේ අයියේ මං වයිෂා නංගි. නංගි කවදද ආවේ? දැන් ආවේ. අයියා කොහෙද ඉන්නේ? මං නංගි මේ කොහොවල ඉන්නේ? අනේ අයියේ තව පැයකින් විතර ටිකක් බුක් ෂොප් එකට එනවද? ඇයි නංගි හදිස්සියක්ද නෑ නෑ අයියේ අනුලක්කට බත් එකක් ගෙනාවා ඒක දෙන්න පවුනේ නංගිට පින් නංගි ගෑනිට මොනවත් කන්න බෑ මම බැන බැන ඉන්නේ හිතුවට කන්න බෑ අයියේ ඔය කාලෙට එන්න කොහොඳද මං තියනවා එහෙනම් නංගි මේ ධනසිරි වයිෂා තබන්නේ යද්දි නැවතත් කතා කළායේ ඇයි දන්නේ අයියේ ඇයි කතා කළේ දුකනේ ගෙදර තාත්තේ එච්චර හොඳ නෑ මං නංගිට ආදරේ නිසා කියන්නේ මොන දේ කළත් පරිස්සමෙන් තේරුණාද? ඇගේ පපුව සිරවිය. මට තේරෙනවා අයියේ. වයිෂා කුසියට ඇද්දී මේදා නෙස්ටමෝල් එකක්ම සාදා ඇයට දුන්නාය. කොල්ලා මොනවද කියන්නේ? ඉක්මනට එන්නලු. හරි උඹ ඉක්මනට බලයන්. ඒත් කෙල්ලි ඊට කලින් බත් එක ටිකක් කතා කරන්න ඕන. යන් කාමරයට. බඩ පිල්ල මාව මත් වෙලා වගේ. කහ බත් එකට පොල් කිරිත් දැම්මනේ. ඒකයි. मेधा कामेरट गए वायशा के अति अल्लागे नमे सियलटम पेर मेधा वायशा वेलदगिन सिपगत्ता है दुब्बा तकगिन सुब बेदो मेधा की अद्दी वायशा टैंडुनी बाडाने दुगड़ा सतुरा दिकटम गील मंदान्नो अकेली अवंकम की ओत एत्त तेमे एक आत्म भावे की दी किल्लिकुट लेबिन उत्तम पुरुष संपत्ति लेबुन्निसा ऐट सतुरे ए संपत्ति अहिमिवेयई देन्न अनंतो बियनिसा हितर दुकय අඬන්න කලින් මට ඔක්කොම කියපන්. පස්සේ මොන දුකක් ගින්දරක් විඳින්න වෙයිද දන්නේ නැහැ අක්කේ. ඒත් මේ ජීවිතේ ලස්සනම දවස් දෙකක් හීනියක් වගේ ගෙවිලා ගියා. කෙල්ල අඬමින් සිනාසෙමින් හදේවෝ සියල්ල මේදාට කීවාය. වරක මේදාගේ ඇසල කඳුළුත් තවත් අරක මුවේ සිනාත් ඇතිවිය. මේ ජීවිතේ තමාට හමෝ හොඳ මිතුරියකගේ නොවේනම් සොයුරකගේ ආදර කතාව එයා අසවුන්නේ ආශාවෙනි. කවදාහරි පිරිමි බදා ගන්නවා කියලා නම් දැනගෙන වුණා. ඒත් එහෙම ආදරකින් බදාගන්නේ කියලා මං හිතුවේ නෑ. කෙල්ල කිව්වේ ඒ වෙලඳ ගැනීමෙන් පපුවේ ඇති වූ දෙදරීම පිට කරමිනි. ඒක කවදාහරි ආදරය කළොත් ඔහොම කරනවා කියලා මං දැනගෙන වුණා. නුරෙල්ලිට යන්න කලින් මාත් එක එක දේවල් කිව්වා තමයි. ඒත් අක්කේ ඇයි? දැන් නම් අක්කේ මට අයියා නැතුව ජීවත් වෙන්න බෑ. මගේ පණ එයා අක්කේ. एक अतकट आदर बेदी पीमे गहनीट कवन मे आदरणी रहस औषधे कुमद गहनुंड कोबमन माया तिबुन तामद मे रहस भेद स्वागनीमट पुलवांगवी नेत रत्तर बाध एक कियान्ने एद मे कोल्ला मेहट आपु हेमद अवसगम ऊगे पान उंब कीला मट कीला तीनवा मट मे गहनी नेतु वै कीला तीनवा इंदलिंदला रपुस रूपे गंगतुर गलिविनेत्त एक वेवक मेमी केल्ली कोल्लगे पपुवा ते वगे मेधा की वाशा की हिस्सा अतगामिनी वाशाट दैन्य पुदुमाकार समीपेकी मोन प्रश्न आवत मोन तरंग इंद्र मध्य मेदे उनत मल्ली उंबई एकतु इच्छक मगे जीवितिनं हीनियाक सेबैवीमक एक වෙන්නම තිබ්බදයක් ඒ ගැන උඹලා දෙන්නට පස්සේ මේ ලෝකේ වැඩිම සතුරු වෙන ගෑණි මම මන් දන්නවා අක්කේ ඒකනේ දුවන් ආවේ කියන්න මේ අද්දකින් කෙල්ලේ උඹලා දෙන්නගේ එකතු වීමට කරන්න පුළුවන් හැමදේම මං කරනවා मांगेका बट विमुक्ति कियान्नित्ने अक्कायका कियान्न ओनित्ने मल्ली वासनावंतद उब वासनावंतद කියලා කියන්න මන් දන්නේ ඒත් මට හිතෙන්නේ උඹලා දෙන්නම නෙමේ වාසනාවන්ත එහෙනම් කවදාහරි උඹලා දෙන්නගෙන් බිහි වෙන දරුවෝ වාෂාගේ දිනිත් වල දිග කඳුලක් ගලාගෙන ආවේ මට ඒ හිණේ හැබෑ කරගන්න පුළුවන් වේද අක්කි ඒට පිළිතුරක් දෙන්නට මේදා ප්‍රමාද වූවාය පුළුවන් ද බැරිද කියන එක නෙමේ නංගි ප්‍රශ්නේ එහෙනම් ඒක කොහොම හරි කරන්නේ කොහොමද කියන එක මට උඹත් එක්ක කතා කරන්නත් ඕන ඒකම තමයි. මේ හංසයන් මේදා නැගිට වාෂා ළඟට ආවාය. පසුව ඇගේ අසලම වාඩි වුවාය. "අක්කේ වාෂා කතා කළේ පපුව බිනේගේ හඬිනි. ආදරය කරනකොට කොල්ලෙක් එක්ක තනි වෙලා ඉන්නකොට කිස් කරනකොට මත් වෙලා හිටපන්. ඒත් කිල්ලේ ආදරයට ප්‍රශ්නෙදි සීබුද්දෙන් ඇහැරගෙන හිටපන්. ඒ වෙලාවට මත් වෙලා වගේ ඉන්න එපා. තේරුණාද? මේ අක්කා උඹේ හීන ලෝකෙ බින්දිනව නෙමෙයි." ඒත් කොල්ලෙක්ව ලබා ගන්නවා කියන එක ලේසි පාසු නෑ. අනික විමුක්ති වගේ කොල්ලෙක්ව මං වගේ මොනාද නැති කෙල්ලෙකුට වාෂායිට අනුපාතයක් එකතු කරාය. ඔබට මේ ප්‍රශ්නවල ඇත්තටම මූණ දෙන්න වෙනවා. මහගෙදර වෙන දේවල් වලට ඔබට මේ ඇස් දෙක වේලගෙන මූණ දෙන්න වෙනවා. තේරුණාද? අන්නවනම් ඵලයන් බාත් รู ම් එකට ශවයක අරගෙන අඬපන්. ඒත් මොරගොඩ ගෙදර බිත්ති වලට තිව තිනවා. තේරුණාද? මං ඒක හොඳට දන්නවා. මෙච්චර මං බැඳලා දරුවෝත් හදාගන්න තැනකට ආවා. ඒත් මාත් තාම ඒ গিදර රෑක් ඉන්න බයයි. ඇයි දන්නේ නැහැ. ඔබ ඒක තේරුම් ගනින්. මං හිතේ තාවෙත් ඒක තමයි. මං ඔබට බොරුවක් කියන්නේ නැහැ. එහෙන් බොරුවක් කිව්වොත් පවක්. ඔබට කවදාවත් විමුක්තියගේ ආදරේ නැති වෙන්නේ නැහැ. ඒත් විමුක්තිය අයිති කරගන්න ඔබට නිහඬ සටනක් කරන්න වෙනවා. වාෂා හිස වෙනුවේ අඬමිනේ. මේ දෑගේ හිස අත ගෑවේ ආදරේනේ. අඬන්න එපා කෙල්ලේ මේවා අහගනේ මට අඬන්නවත් පුළුවන් අක්කා ළඟ විතරයි අක්කේ ඒත් අතර දැන් අඬලා වැඩක් නැහැ කොල්ලව අයිති කරගන්නේ කොහොමද කියලා හිතපන් මට යාව නැති වේද අක්කේ මාව ගැම්මෙන් පපුවෙන් ආ හැංගීම කෙල්ලේ හැමෝම පිට කළාය ඕන් කිව්වා ගොන් කතාවක් නැති කරගන්න නම් ආදරය කරන්න ඕනද දැන් ආදරය කළා වගේ සටන් කරන්නත් ඉගෙන ගනි මං කාත් එක්ක දැක්කේ සටන් කරන්නේ ගෑනියට සටන් කරන්න වෙන්නේ කෙල්ලේ යාගේ දයිවත් එක්ක තමයි. ඔබ දුක් වලපු කෙල්ලේ. ඒත් ආදරේ නිසා දුකක් උඹට උහුලන්න අමාරුයි. ඒ গিදර මොනා වේද කියලා හරියටම කියන්න බෑ. ඒත් ඒ গিදර මොනා වුණත් ඔබ හිත තද කරගෙන ඉන්න ඕන. ඔබේ ආදරය වෙනුවෙන් එක දෙයක් මං කියන්නම්. විමුක්ති කවදාවත් උඹව තනි කරන්නේ නෑ. මං ඒක දන්නවා අක්කේ. ඒ විශ්වාසයෙන් ඔබ ආත්ම විශ්වාසයක් හදාගනි. වාෂා මොහොතක් මේදා දෙස බලා වුණාය. ඒ গিදර මුණාදක්ක වෙන්නේ. ගොඩක් දේවල් වෙනවා. ටිකක් යොසිමින් වැඩ කරපන්. ගෑනිට එහෙම යොසන්න වෙනවා. කෙල්ල දැරීවකසේ හිස වෙනවාය. තව එකක්. මොකද්ද? අම්මා උඹව තනි කරගෙන මොනවා හරි ආයි. අපි දෙන්න ගැන නෑ බං. විමුක්තිගේ මොකක් හරි වෙන සම්බන්ධයක් තියනවද කියලා දැනගන්න. එයාලා එහෙම හිතනවද? ඔව් සක්විතිටත් අද හවසේ එන්නේ කියලා ඒව අහන්න උඹෙනුත් අහනවා ෂුවර් මම මොනවද කියන්නේ දන්නේ නැහැ කියපන් අයියා එහෙම දේවල් උඹත් එක්ක කතා කරන්නේ නැහැ කියපන් එයාලා දැන් දන්නවා විමුක්ති මංජුලා මග අරින්නේ වෙන කෙල්ලෙක් එක්ක සම්බන්ධයක් තියෙන නිසා කියලා ඒ මං කියලා සැකයක් තවම නැහැ ඒකයි කිව්වේ පරිස්සම් වෙන් කියලා වර්ෂා හීල්ුවාය පපුවේ කප්පරක් ගොඩ ගැසුණු ආදරේ ලෝකයට වසන් කිරීම තරම් ගෑණියෙකුට තවත් දුකක් නැත. මොනාද කරන්න පුළුවන් කියලා අපි හිමීට හිතමු. මාත් හිතනවා. මන් දන්නේ කොල්ලත් හිතනවා. කාට හරි අදහසක් එන්නේ නැත. මට කරන්න පුළුවන් එකම දේ දෙයියන්ගෙන් යාව ඉල්ලන එක විතරයි. ඒකත් කරපන් කෙල්ලේ. උඹ දිහා දෙවියෝ නොබලන එකක් නැහැ. කොල්ලව අද්දකීම උඹට දුන්න එකේ. ඇත්තටම ඒ ගැන දෙවියන්ට ස්තුති කළ යුතු නොවේද? ඕව කාට හිමි කර දෙන්නට පිඹුරුපත් හැදුවද දැන් හෝ තමාගේම ඒ වෙනසක් නැත දැන් ඵලයන් කොල්ලත් බඩගින්න ඇති ඌන් මේ දවස්වල වෙඩි කාපු ඌරා වගේ මං හිට එන්නම් අක්කේ ආයමත් උඹට මං කියනවා ඒ গিදරේදී පරිස්සම් වෙයන් තේරුණාද වාෂා මේදාගෙන් සමුගෙන පොත්වලට ගියේ හිත 10000 පොලකින් ඇවිලෙත් ඊයේ